අයිබෝවන් මං හිතන්නේ කොවිඩ් එක විශාල පිරිසක් නිවසට වෙලා ඉන්න අවස්ථාවක්. නමුත් ඔබට පේනවා මේ වන විට විශාල පරිසරික තර්ජනයක් එල්ල වෙමින් පවතින මොහොතක්. විශේෂයෙන්ම මේ අවස්ථාව වන විට කොළඹ ආශ්‍රිත මොහොත තීරයේ ඔබ දැක්කොත් මම ඉන්නේ දැන් මේ අවස්ථාවේ කොළඹට මදක් උතුරු දෙසින් වන මොහොත තීරයේ. ඒ කියන්නේ මීගමුව දක්වා මොහොත තීරයේ තවමත් දුම් රොටු අහසට නැගෙන ආකාරය ඔබට පේනවා. මේ ගිනි ගනිමින් සිටින නෞකාවේ අවසන් භාගය තමයි අපි දකින්නේ. ඉතින් දැනටමත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන සමුද්‍ර පරිසර අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටෝන් ප්‍රදීප් කුමාර මහත්මයා සඳහන් කරන්නේ මේ නැවේ අවසාන භාගය ගිනි ගනිමින් ඉන්න තිබෙන හින්දා ඕනම මොහොතක යම්කිසි අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. නමුත් ආරක්ෂක අංශ සහ සියලු දෙනා එක්ව යොහුසුලුව මේ කටයුතු සිද්ධ කරමින් ඉන්නවා දැනටමත් මේ සිදුවන පරිසර විනාශය වළක්ව ගන්න. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි බොහෝ දෙනෙක් අහන්න පුළුවන් මොකද්ද ඇත්තටම සිදු වෙලා තියෙන පරිසර විනාශය කියලා. දැන් මේ වැලි වලට හා සමග වැලි එක්කම මේ ඔබට සුදු පාටින් පේන්නේ මේ ඊයේ දවසේ මේ විදිහට ගොඩට ආපු ඊයේ රාත්‍රියේ ගොඩට ආපු පොලිතින් එහෙම නැත්නම් අපි කියනවා පොලිතින් නිෂ්පාදනය සඳහා යොදා ගන්න මේ කැට වර්ග මම ඔබට පෙන්වන්නම්. දැන් මෙතනින් එහාට නාවික හමුදාවට මේකත් එක්ක සිද්ධ වෙලා තියෙන වෙහෙස මේ ඉවත් නින්නේ මේ විදිහට ගොඩවල් ගසලා මේවා එකතු කරනවා වැලි හා සමගාමීවම මේ වැලිකට. නමුත් ඔබට පේනවා මේ එක ගොඩක තියෙන පොලිතින් කැට ප්‍රමාණය කොච්චරක්ද කියලා. මේක එකතු කරනවායි කිව්වට එකතු කරන එක ලෙහෙසි නෑ. මොකද මුහුද පුරා මේක විසිරිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දාම තමයි විශාල වෙහෙසක් දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැනටමත් මේකත් එක්ක තෙල් තට්ටු පාවෙමින් තියෙනවා. දැන් මේ විශේෂම මේ මුහුදු කලාපයට මෙහි ඉන්න ජීවීන්ට ඒ වගේම වතුරට ඒ වගේම මේ ජලයත් එක්ක මේ කියන රසායනික ද්‍රව්‍ය ඒ අය මේ ස්ථානෙට පැමිණෙනවා කියලා අද උදෑසන අපි බලාපොරොත්තු වෙන අද දෙරණ විශේෂ බිග් ෆෝකස් වැඩසටහන මෙහි ඉඳලා ක්‍රියාත්මක කරන්න ඒකට සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පද්මලාල් මහත්මයා ඒ වගේම සමුද්‍රීය පරිසර අධිකාරිය වෙනුවෙන් ආචාර්ය ටෝනි ප්‍රදීප් කුමාර මහත්මයා ඒ වගේම නාරා ආයතනය වෙනුවෙන් තවත් මේ සම්බන්ධ මේ රිසර්ච් කරන මහත්තුරුන් කිප දෙනෙක් ඒ අය සියලු දෙනාම මේ පිළිබඳව අවධානය යොමු කළා අපිට තොරතුරු වාර්තාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නැව අනතුරට ලක් නොවී තමයි මේ විදිහට කටයුතු සිද්ධ වෙන්නේ. ඒතකොට නැවේ තව තෙල්ටොන් 350ක් විතර මුහුදට කොයි වෙලාවෙ හරි එන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් මේ අවසාන මොහොත. ඉතින් දැන් කොවිඩ් හින්දා ගොඩ දෙනෙක් නිවසට වෙලා ඉන්න වෙලාවේ මෙහෙම අනතුරක් සිද්ධ වුණොත් විශේෂයෙන්ම මේ පරිසර කලාපින සත්තුන්ට මොන වගේ හානියක් සිද්ධ වෙයිද කියන්න අපි තවමත් දන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ හින්දා මේ ගැන විශේෂ වාර්තාවක් ඔබට ගෙන එන්න. ඒ වගේම තමයි බලාපොරොත්තු වෙනවා නාවික හමුදාව සමග එකතු වෙලා මේ සුද්ධ පවිත්‍ර කටයුතු ඉදිරියට කරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන වෙන්දට නම් මේ වගේ දෙයක් වුණාම පරිසරයට ආදරය කරන විශාල පිරිසක් මේ ස්ථානවලට එනවා ඒ සම්බන්ධව අවධානය යොමු කරනවා ඒ පිරිසිදු කිරීම කටයුතු වලට එකතු වෙනවා. නමුත් දැන් මේ ඔක්කොටම මෙහෙම එකතු වෙන්න විදිහක් නැහැ. මොකද මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක දැන් මේ ගිනි ගැනීමට ලක්වීමත් එක්ක මේ පොලිතින් විශේෂම උණු වෙලා තිබෙනවා. ඒ හින්දම මේකෙන් මොන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවද පරිසර පද්ධතියට කියලා කියන්න විදිහක් නැහැ. ඊට අමතරව තමයි මේ රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරන්න අවශ්‍යයි කියලා දැන්ටමත් පරිසර විද්‍යාඥයෝ සඳහන් කර තිබෙන්නේ. ඉතින් මෙතන ඉඳලා තව කිලෝමීටර ගාණක් ඉදිරියට ගියත් අපිට දකින්න වෙන්නේ මේ දර්ශන ඇරෙන්න වෙනත් දේවල් නෙමෙයි. මේ ඊයේ රාත්‍රී මේ ස්ථානයට ගසාගෙන ආපු සුන්බුම් දැන් මෙතනින් එහාට අපිට තව මේ මුහුදේ ගොඩක් මේ ස්ථාන තැම්පත් වෙන ස්ථානවලට ගියෝතින් අපිට දකින්න පුළුවන් මීටරක් තෙල් තට්ටු විසිරලා තියෙන ආකාරය. ඉතින් තෙල් තට්ටුත් එක්ක ඉතින් මේක පැතිරෙන්න පුළුවන් මාවය දක්වා හැමුණොත් කල්පිටිය දක්වා කලාපයට ලොකු පරිසර බලපෑමක් තියෙනවා කියන එක තමයි අපිට අපේ මේ වෙලාවේ විශ්ලේෂකයෝ විශේෂඥයෝ ප්‍රකාශ කරන්නේ. දැන් මම හිතන්නේ මේ අපි තවමත් රැඳී සිටින ඔබ දන්නවා මේ අවස්ථාව වන විටත් මේ නැව ගිනි ගනිමින් තියෙන කලාපයට ඔන්න මෙන්න. එතකොට දැන් අපි ඔබට වැඩසටහන අතරතුරදී පෙන්නපු දේ තමයි මේ මාළුවෙක් මේ වෙලාවේ මුගේ පා වෙලා ආවා. මේ මාළුවට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ මාළුවට මොන වගේ හානියක් සිදු වෙලා තිබෙනවද කියන එක. දැන් මෙහිදී විශේෂයෙන් මේ අවස්ථාවේදී ආචාර්ය දීප්ත අමරතුංග මහත්මයා නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥතුමා කියන්නේ අපිට පෙන්වන්න පුළුවන් ද මාළුවගේ මේ ඇත්තටම මේ කරමල් වල තියෙන සමීප දසුන. මේ දැනටමත් ඔබට පේනවා මේ ප්ලාස්ටික් කැබලි එහෙම නැත්නම් මේ අපි කතා කරපු අර මයික්‍රෝ ප්ලාස්ටික්ස් මෙතන හිර වෙලා තිබෙනවා මාළුන්.
ඩොක්ටර් ආචාර්ය දීප්තමාද මේ මොන වගේ වර්ගයේ මාළුවෙද්ද මේ ඉන්නේ අපි කව? මොදා වර්ගයේ මාළුවෙක්? පරාසිත මාළුවෙක් තමයි මේ විදිහට මේ වෙලා තියෙන්නේ. බොහෝ දුරට මේක නැව ළඟ තියෙන පරාසිත මාළුවෙක් කියලා හැදී බොහෝ දුරට. එතකොට අපිට මේකේ වැඩි විස්තර ඇත්තටම කියන්න පුළුවන් වෙන්නේ පරීක්ෂණාගාරය තුළ මේක පරීක්ෂණය කරලා මතක් වෙන විදිහට. ඒ වුණාට චතුර ඔබට පේනවා මේ මාළුවාගේ කට ඇරිලා තියෙන්නේ. ඒ කියන්නේ එයාට උෂ්ම ගන්න මේ තිස් වඩා කට ඇරිලා තිබුණා. උෂ්ම ගන්න බැරුව තියෙන්නේ. එතකොට ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම ඔහුගේ කාර්බන් වලින් උෂ්ම ගැනීම අපහසුතාවයක් තමයි මෙතන කරන්නේ. මේකදී කියන්න තියෙන්නේ මාළු මේ මාළුන්ට හානි සිදු කරන නමුත් මාළු අල්ලන්න මේ ප්‍රදේශයේ ලබා දෙන්නේ නැහැ. එන්න මාළු කෑමේ කිසිම බියක් තියෙන්නේ නැහැ. මේ ප්‍රදේශයේ මාළු අල්ලන්න දෙන්නේ නැහැ. ඔව්. මේ ප්‍රදේශයේ මාළු අල්ලන්න දෙන්නේ නැති හින්දා තමයි මේ සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැහැ කියලා කියන්නේ. මොකද නැත්තම් ගොඩක් වෙලාවට ජනතාව විවිධ අනවශ්‍ය මත ගෙන යන නිසා. එහෙම නැද්ද ටැනි ප්‍රදීප් කුමාර් මහත්මයා? මේකේ මේ ප්‍රොෆෙසර් දැන් මේ පරීක්ෂණ වලට සහයක් දෙන්න පුළුවන්ද ඔබතුමාලටත් මේ සම්බන්ධයෙන්? දැනට කරගෙන යනවා. කන්සර්ටේෂන් ডিপার্টমেন্ট එකේ තියෙන මොනිටර් කරගෙන යනවා. ඒකත් එක්ක සම්බන්ධ වෙලා අනිවාර්යයෙන්ම දැන් මේක අපි පිට ගෲප් එකක් හදලා මේක ඉස්සරහට අපි පරීක්ෂණ පරීක්ෂණ කියන මාතේ තමයි මම හොඳයි. අපි මේ වන විට ඔබ දකින්නේ මේ ඇත්තටම මේ ප්ලාස්ටික් තමයි සියල්ල. මේ ප්ලාස්ටික් උණු වෙලා කැට කැට හැදිලා තියෙන්නේ දැනටමත්. මේ දකින්නේ ඒ වගේ බාගෙට උණු වෙච්ච ප්ලාස්ටික් කැට. මේ විශාල වශයෙන් ප්ලාස්ටික් කැට ගොඩවල් විදිහට තියෙනවා. ඔව්. ඒකම තමයි ඔබට පේන්නේ මේ මේ ඔක්කොම ප්ලාස්ටික් කැට. මම හිතන්නේ මම අතින් අල්ලන එක සුදුසු නැති නිසා මම පෙන්වන්නම් මේ ඔබට මේ සියල්ල උණු වෙච්ච ප්ලාස්ටික් කැට. මේ සියල්ල ගොඩබිමට ඇවිල්ලා තිබෙනවා ඊයේ රාත්‍රියේදී. හැබැයි මෙතන තියෙන ප්ලාස්ටික් කැට හෙට දවසේ මේ ස්ථානේ පවතින්නේ නැහැ. මේ වතුරත් එක්ක මේක තවත් දෙනකට අරගෙන යනවා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හැබැයි ඒ වගේම ඔබ කල්පනා කරලා බලන්න මේ දැනටන විසිරිච්ච මේ ප්ලාස්ටික් කැට කොහොම අහුලලා ඉවර කරන්නද කියලා. ඒ යනවා තමයි සත්‍යන්ට මේ සම්බන්ධයෙන් දැඩි බලපෑමක් එළබනවා කියලා දැනටමත් විශේෂඥයෝ මේ අදහස් පළ කර සිටින්නේ. මේ දිගටම ඔබ ගියත් මෙහෙම ඇවිදගෙන මේ මුහුදු තීරය දිගේ ඔබට මේ බීච් එකට එහෙම නැත්නම් පරිසරයේ සිද්ධලා තියෙන විනාශය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. තාමත් නැව ගිනි ගනිමින් සිටිනවා. ඈතින් දුම් රොටු ඔබ දකින්නේ මේ වන විටත් නැගෙමින් පවතින ආකාරය. අපි බලාපොරොත්තු වෙනවා අද දවස පුරාවට මේ ස්ථානයේ ඉඳලා ඔබට තොරතුරු ගෙනෙන්න. ඉතින් මම චතුර ආල්වේ සමදරණ වෙනුවෙන් විශේෂයෙන් මේ අවස්ථාවේ අපිට ප්‍රායෝගිකව කොවිඩ් හින්දා ගැටලු කිහිපයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අතරතුර තමයි මේ වැඩ මේ ආශ්‍රිතව දීවර බොහොමයක් ජීවිතය ගොඩනගාගෙන තියෙන්නේ මේ දීවර කර්මාන්තේ. අපි බලාපොරොත්තු වෙනවා තවත් තොරතුරු අද දෙරණ ඔස්සේ ඔබට 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයනුත් ගෙනෙන්න. සමු ගන්නවා මම චතුර ආල්වේ. අපේ කැමරා කණ්ඩායම අදර්ණ කැමදා කණ්ඩායම නිෂ්පාදක කණ්ඩායම සමග රැඳී සිටින්නේ මේ අවස්ථාවේ.